මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඇය කියා සිටින්නේ ඉකුත් අගෝස්තු මස 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගී ජනබලවේගයේ රැස්වීමකට සහභාගී වූ තිස්ස අත්තනායක ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ස්ථාපිත කළහොත් ශ්‍රී තලදා පෙරහර නැවැත්වීමට කටයුතු කරන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. විත්තිකරු තමාවද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටින්නේ. අපි දැක්ක තිස්ස අත්තනායක මහත්තයා පෞගේ දවස්වල වේදිකාවක කිව්වා මේ හරිනි අමරසූරිය සහෝදරිය විසින් දළදා පෙරහැර නතර කිරීමට අදාළව ජාතික ජනබලවේගයේ විසින් තීරණයක් කරන් තියෙනවායි කියලා. දළදා මාලිගාවේ පැවැත්වෙන පෙරහැර අපි අපේ ආණ්ඩුවක් යටතේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවට පස්සේ නතර කරනවායි කියලා. ජාතික ජනබලවේගයට හෝ හරිනි අමරසූරිය සහෝදරියට හෝ කිසිසේත්ම අදහසක් නැහැ. ඒක සංස්කෘතිකාංගයක්. සංස්කෘතික අංගය රැක ගැනීම තමයි ජාතික ජනබලවේගයේ අභිලාෂය වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඔවුන්ට වෛරයක් ඇති වෙලා තිනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය පිළිබඳව. මේ මඩවලාද වලට අපි සෑම නෛතික ක්‍රියාමාර්ගයක්ම අරන් තියෙනවා. අද අපි දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පැවරුවා අරණ්‍ය අමරසූරිය සහෝදරිය විසින් මිලියන 100ක වන්දියක් ඉල්ලලා මේ පදනම් විරහිත ප්‍රකාශයෙන්. ඒකින්ද අපි විශ්වාස කරනවා තිස්ස අත්තනායක මහත්තයා කිව්වේ ඇත්ත නම් තිස්ස අත්තනායක මහත්තයා ඇවිල්ලා මේ උසාවිය ඔප්පු කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.